එංගලන්ත කණ්ඩායම වර්තමානයේ තියෙන තත්ත්වයක ක්‍රීඩකයෙක් එළියට ගියොත් ආපහු ඇතුළට එනවා කියන එක ලේසි නෑ. ඒ තරමටම දක්ෂයෝ මේ වෙද්දී එංගලන්තයේ සතු වෙන්නවා. ඇත්තටම එංගලන්ත ක්‍රිකට් කියන්නේ වෙනම ලෙවල් එකක් බවට දැන් පත් වෙලා ඉවරයි. ওই තරංකාරී තත්ත්වයක් එක්කම එළිය හිටපු දක්ෂෙක් තමයි ඇලෙක්ස් හෙල්ස් කියන්නේ. හෙල්ස් කියන්නේ හිතුවක්කාර චරිතයක්. වීදිවල වලිදාගෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා දඬුවම් විඳලා තරග තහනම් වෙලා එළියට ගිය ක්‍රීඩකයෙක්. හෙල්ස් එළියට යද්දී එංගලන්ත ආරම්භක ප්‍රතිකරණ ස්ථානයේ බට්ලර්, ජේසන් රෝය්, මොයින් අලි, ඩේවිඩ් මලාන්, ජෝ වින්ස් ජොනි බියාස්ටෝ, පිල් සල්ට් වගේ ක්‍රීඩකයෝ රාශියක් එකතු වෙනවා. ඒ නිසා එලිට යන හේල්ස්ට ආපසු එන්න ලේසි වෙන්නේ නැහැ. කොහොමාරි 2022 ලෝක කුසලානයේ මාස කීපයක් තියෙද්දී එංගලන්ත ප්‍රතිකරු ජොනි බියාස්ටෝ ආබාධයකට ලක් වීම එක්ක හේල්ස්ට කණ්ඩායමට එන්න අවස්ථාවක් හැදෙනවා. මේ අවස්ථාව හැදෙන්න එංගලන්ත කණ්ඩායමේ හිටපු නායක මෝගන් නායකත්වයෙන් ඉවත් වෙලා බට්ලර් නායකත්වයට පත් වුණාට පස්සේ මොකද මෝගන් ඉන්නකම් හේල්ස්ට කැපිල්ලක් තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ කතාව තරමක ඇත්තක් තිබුණු කතාවක් කියලා තමයි අපිට දකින්න තිබුණේ. ඒ අවස්ථාවෙන් හොඳටම වැඩ ගන්න මේ ප්‍රහාරාත්මක දකුණත් ප්‍රතිකරුවා එංගලන්ත කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවා බවට පත් වෙලා එංගලන්ත කණ්ඩායම අවසන් තරගයට අරගෙන ඉන්නත් සමත් වෙනවා. කොමාරි ඉන්දියා කණ්ඩායම 2022 ලෝක කුසලානයෙන් එළවලු දාන්න ප්‍රමුඛ වෙන හේල්ස් තරගයේ වීරයා වුණාට පස්සේ කියන්නේ තමන් නැවත එංගලන්ත කණ්ඩායමට ලෝක කුසලානයක් වෙනුවෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. ලොකු සතුටක් තියෙනවා. මම කැමති මේ ක්‍රීඩාංගණයට ගොඩක්. මම හිතනවා ලෝකෙම ක්‍රීඩාංගණ මම සෙල්ලම් කරන්න කැමති වාසනාවන්තම ග්‍රවුන්ඩ් එකක් තමයි මේක. මම හිතුවේ අපසු එංගලන්තයේ වෙනුවෙන් ලෝක කුසලාන තරගයකට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ අවස්ථාව ලබා දුන්න එකට ගොඩක් ස්තුතියි. මොකද මම රටට ගොඩක් ආදරෙයි. ওই විදිහට තමයි වැරදි කරලා එළියෙන් ඉඳලා ඇවිත් වැඩ පෙන්නලා එංගලන්තයේ ලෝක කුසලාන අවසාන තරගයට අරගෙන ගිය හෙල්ස් කියලා තිබුණේ. හෙල්ස්ට එහෙම කරන්න පුළුවන් නම් අපේ අයට ওই දේ කරන්න බැරි වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.